ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ජවරන් කරුවන්ට රටේ ඉඩම් විනාශ කිරීමට ඉඩ තබන්නේ නැහැ ජනපති අවධාරණය කරයි ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ඉවත් කිරීමේ පනත වැඩි ඡන්ද 22කින් සම්මතයි. උග්ගවීන්ගේ ගැටලු විසඳීමට ඇමති නවීන් මැදිහත් වෙයි. බදුලු ඔය අනවසර ඉදිකිරීම පිළිබඳ කමිටුව වැඩ අරඹයි. ජවාරම්කරුවන්ට රටේ ඉඩම් විනාශ කර දැමීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ඉඩම් පනත සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. ඉඩම් ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය කළ යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නා. ඉඩම් පිළිබඳ නීති රීති සකස් කිරීමේදී ධනපති පන්තිය හෝ ජවාරම්කාර ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට ඉඩ නොතබන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ගොවි ජනතාවට භූමිය අයිතිය හිමිකර දීම වගකිව යුතු රජයක ප්‍රමුඛ අරමුණයි. ඉඩම් පිළිබඳ බලය ප්‍රාදේශීය සභාව වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වයේද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පී හැරිසන්, ගයන්ත කරුණාතිලක, දයාගම කියන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ සාමසාධක සේවා සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් මුදා හැරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වුණා. සාමසාධක සේවා සඳහා නිලධාරීන් මුදා හැරීමේදී මානව හිමිකම් කොමිසම් සභාව සිදු කරන නිෂ්කාෂ්ඨන ක්‍රියාවලිය ප්‍රමාද වීමෙන් ඇතිවන ගැටලු निराකරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. සියලු පාර්ශ්වයන් අතර අවබෝධයෙන් හා සම්බන්ධීකරණයෙන් මෙම ගැටලු निराකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. නියමිත කාලයට නිලධාරීන් සාමසාධක සේවා සඳහා යොමු කිරීම ප්‍රමාද වීමෙන් එම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවධානමක් ඇති බවද මෙහිදී සඳහන් කෙරුණා. විදේශ රටවල් රැසක් මෙරට ත්‍රිවිධ හමුදාවට පුහුණු අවස්ථා උදා කර දී ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ. එම අවස්ථා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවටද ජනාධිපතිතුමා සඳහන් කළා. සාමසාධක හමුදා මෙහෙයුම්වල නිරත වීමෙන් පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ආර්ථික සවිබල ගැන්වීමක් මෙන්ම වෘත්තීය නිපුණතාවක් ලබා ගැනීමට ඉඩ සැලසෙනවා. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක අංශ ප්‍රධානින් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපති දීපිකා උඩුගම යන මහත්ම මහත්මීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම ඉවත් කිරීමේ පනත් කැටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවති අතර විවාදය අවසානයේදී පනත සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවයි විපක්ෂය ප්‍රකාශ කළේ. ඒ අනුව පැවති ඡන්ද විමසීමෙන් පනතට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 69ක් ලැබුණා. ඒ අනුව වැඩි ඡන්ද 22කින් පනත සම්මත වුණා. මේ පනතේ අරමුණ තමයි 2011 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ව්‍යාපාර පවරා ගැනීමේ නීතියක් ගෙනා. ඒ කාලේ අපේ සිංහල ව්‍යාපාරික හිටිය බස් සමාගම් තිබ්බා. බස් ඔක්කොම රජයට පවරගත්තා. අවුරුදු 25කට පස්සේ ඒක වැරදි කියලා ආයිත් පෞද්ගලික සභාගමකට දුන්නා. ඌන ක්‍රියාකාරී හැටියට සෙවනගල, පැල්වත්ත, සීනි සමාගම් දෙකත් මේ පනත යටතේ තමයි රජයට පවරගත්තේ. රජයේ ව්‍යාපාර හැට කරගෙන යන්නේ. දැන් ලාභ ලබන ආයතන තමයි සෙවනගල. සෙවනගලත් ඇතුළත් කරලාද දැන් මේ පනත ඉදිරිපත් කරලා මේ අහෝසි කිරීම කරන්නේ. මේක ආණ්ඩුවේ බාරයට ගන්න. දැන් මේගොල්ලෝ මේක මේ ආණ්ඩුවේ බාර ගන්නවට විරුද්ධයි. පෞද්ගලික ආසන දෙනවට විරුද්ධයි. එතකොට කොහෙද මේක තියාගන්නේ? ඔබතුමා මේ ගරු සභාවට සහතිකයක් දෙනවද? එසේ පැවරෙන දේපළ නැවත වතාවක් වෙනත් අයට පවරා දීමේ අදහසින්ද මේ පනත ඉදිරිපත් කරන්න කියලා කියන්නේ? කිසි කෙනෙකුට බය වෙන දෙයක් නැහැ. මේක පෞද්ගලික අංශයට දෙනවයි කියලාත් නැහැ. මේක රජයේ බාරයට ගන්නේ. සජ්ජාතිය පක්ෂය මේ රටේ ජනතාව ගැන කල්පනා කරන විදිය, ඒ වගේම රට ගැන කල්පනා කරන විදිය පිළිබඳව අද පැහැදිලිව අපිට පේන්න තියෙනවා. අපි තමයි මේ පැලවත්ත, සෙවනගල, හිඟුරාණ මේ සියලු කර්මාන්තශාලා හැදුවේ. අපි ලාභ ලබමින් අරන් යනකොට
ඊට පස්සේ තමුන්නාසල මේක රජයට පවරගත්තා. මේ සෙවණගල කර්මාන්ත ශාලාවලොත් සත පහක ආදායමක් උපයන්නේ නැති නන්නත්තර වෙච්ච කර්මාන්ත ශාලාවකට පත් වුණා. මේ පනත ගෙනාවෙම දයා ගමගේ ඇමතිතුමාගෙන් පිළිගන්න. බොහෝ දෙනෙක් සුදන වගේ කතා කරන දේශප්‍රේමියෝ වගේ දේශහිතර්ෂිය වගේ. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඔක්කොම ජනසතු කළා. බස් කම්පැනි ටික ඔක්කොම අරගත්තා. ඒ බස් කම්පැනි වල අයිතිකාරයෝ කවුද? ඔක්කොම සිංහල ව්‍යාපාරිකයෝ. එදත් කරේ සිංහල ව්‍යාපාරිකයෝ විනාශ කරා. සිංහල ව්‍යාපාරිකයෝ විනාශ කරන්නට එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඔබතුමාලා ওই පැත්තේ ඉන්න පුළුවන්, අපි මේ පැත්තේ ඉන්න පුළුවන්. මේ පැත්ත එහා පැත්තට මෙහා පැත්තට මාරු වෙන්න පුළුවන් වෙයි. නමුත් තමුන් නාන්සේලා ඔක්කොම මේ රටට ආදරය කරනවා නම්, මේ රටේ මිනිස්සු ගැන හිතනවා නම්, මගේ තාත්තා ඉපදිනකොට මගේ තාත්තා ණයත් නැහැ, මම ණයත් නැහැ. මට ඉන්නේ දරුවෝ දෙන්නයි. මමත් ණයයි, මගේ දරුවොත් ණයයි, ඔබතුමාලගේ දරුවොත් ණයයි, උපදින්නේ ඉන්න දරුවොත් ණයයි. කොතනද අපිට වැරදිලා තියෙන්නේ? ඒ වැරදිලා තියෙන තැන ඇයි හරි ගස්සන්න උත්සාහ ගන්නේ නැත්තේ? 225ටම මිනිස්සු බණින එක සාධාරණයි. ඇයි? ඒ පැත්තේ හිටියත් මේ පැත්තේ හිටියත් රට වෙනුවෙන් වැඩ කරන්නේ නැත්තම් සාමාන්‍ය ජනතාව බණින එක සාධාරණයි. ස්තුතියි. සියලු මුස්ලිම් ජනතාව අන්තවාදී නොවන බවට සියලු දෙනා අවබෝධ කරගත යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, තේරීම් කාරක සභාවේදී හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා තමන්ට හිතාමතා අපහාස කළ බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පසුගිය 11 දින බස්නාහිර පළාත් සිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයෙහි අන්තර්ගතයගෙන අධ්‍යයන කිරීමේදී ඔහුගේ අභිමාත්‍ය වී ඇත්තේ මාගෙනත්, මගේ කාර්ය මණ්ඩලයගෙනත්, මගේ අමාත්‍යංශ විසින් ඉටු කරන ලද කාර්යභාරයන් ගෙනත් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඔහුගේ මඩ සෝදා ගැනීමට උත්සාහ දෙරීමක් බව හුණාකරන පැහැදිලි වේ. ජාතික තවහිද් NTG යන නමින් මේ වනතුරු කිසිම පල්ලියක් හෝ සංවිධානයක් මුස්ලිම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බව තරයේ ප්‍රකාශ කිරීමි. අප 1960 වර්ෂයේ සිට මහන් දිස්ත්‍රික්කයේ ජනතාවේ සමග අත්වල බැඳගමින් අවුරුදු 60 කාලයක් ජාති ආගම් ભેදකින් තොරව අවංකව මහත්මා දේශපාලනය කළ අයයි. කන්දුඩට පළාත්වල විශේෂයෙන්ම මානුර දිස්ත්‍රික්කේ ඉන්න මුස්ලිම් ජනතාව ඔවුන්ගේ අම්මල සිංහල. ඔවුන් ලංකාවට එනකොට කාන්තා පක්ෂය අරන් ආවේ නැහැ. මං හිතන්නේ මෙතුබඩක් තියෙන සිංහල වාසකමක් නේද? ඔය මෙතුබඩක් තියෙන සිංහල වාසකමක් බොහොම දිනම ලගේ ගෙදර. මානුර දිස්ත්‍රික්කේ අන්තවාදයක් නැහැ. කවුද මුස්ලිම් ජනතාව නැගිරිය පළාතේ පදිංචි කරුවේ? මානුර සෙනරත් අතුමා. මේ යුරෝපීය ජාතීන් මුස්ලිම් ජනතාව එලෙව්වා. එම නිසා මහනුවර හිටපු රජවරු හැමදාම සුළු ජාතීන්ට සානුකම්පිකව සැලකුවා. ඉතින් මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සිංහල බෞද්ධ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන අතර අනිකුත් ජාතීන්ටත් පුරවැසියන් හැටියට සමාන අයිතිවාසිකම් අපි දෙන්න ඕන. ඉතින් මං හිතන්නේ මේ සියලු දෙනාම අන්තවාදීන් හැටියට හංවඩු ගහන එක වැරදි. ඒකයි මල්වතු අස්ගිරි මහනායිමවරු කිව්වේ අන්තවාදයට කණේ පාරක් දුන්නා. මාලිගාව අභියස උපවාස කරනකොට මල්වතු අස්ගිරි මහනායිමේරු මොකද්ද කිව්වේ? මේ ඇමතිවරුන්ට හැමතිකම් බාර ගන්න කිව්වා. මේ අතර කුරුණෑගල වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති වුණා. අපි බලන් හිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හදයි කියලා. මේක අලුත් කීර්තිනාමයක් හදාගන්න හදන, මම දන්නේ මොකද්ද ඒ කීර්තිනාමයෙන් හදන රටේ කියලා. කාර්මික විද්‍යාලයක් විදිහට තමයි දැන් මේක ඔබතුමාලා මේ ස්ථාපිත කරන්න හදන්නේ. මොකද්ද මේ ආයතනයෙන් වාහනයක් එළියට එන්නේ කියලා කවදාද මේකෙන් එළියට එන්නේ කියලා මට කියන්න බෑ. දැනට හැබැයි ට්‍රේනින් සෙන්ටර් එක හදලා තියෙනවා. එතන ට්‍රේන් කරන්නේ, එතන වැඩ කරන්නේ පමණයි. මේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගෙනේ මේදී ප්‍රශ්නයක් ඇති වුණා මව් ශාඛාවට. මේක පොඩ අහංගින් අහංගින්න මේක අත වශයෙන්ම මේ කටයුත්ත සිදු කිරීම නැවතුණා. ඊට පස්සේ ඒ ආයෝජන සමාගම විසින්ම බෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගම නමින් අලුතෙන් ඒ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න අවශ්‍ය පියවර අරගෙන දැන් මේ වෙනකොට ට්‍රේනින් සෙන්ටර් එක හදලා තියෙනවා. බිලියන 1කට ආසන්න මුදලක් වැය කරලා තියෙනවා. ඒ නිසා මේ ගැන මං හිතන්නේ කොරහයි කිඹුල්ලු දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ පනත සංශෝධනය කරමින් උග්ගවින්ගේ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට හැකි වූ බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. ප්‍රශ්න හා ගැටළු වලට පිළිතුරු දුන්නා. විශේෂයෙන් මේ පනතට මම සංශෝධනයක් ගේනවා. යම් කිසි දෙයක් ඒකේ වෙනසක් වෙනවා නම් ඒ ආයතනවල අදාළ අමාත්‍යවරයාගේ විශේෂ බාර අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතුව, ඒ අමාත්‍යවරයාගේ අවසරය ඇතුව තමයි ඒ වෙනස සිදුවේ යුත්තේ කියන සංශෝධනය ගේන නිසා ඔවුන් ඒකෙන් සතුටු වුණා. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ දැන් විරෝධතාවය අත්විඳලා තියෙනවා ඒගොල්ලන්.
පසුගිය රජ්‍ය සමයේදී තිබූ අඩුපාඩුද මෙම පනතින් නිරාකරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පැසි රාජපක්ෂ මහතාගේ කාලේ එතුමා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වෙලාවේ ඒ පනත ගෙනාවා ආයතන 34ක් කිසිම සාකච්ඡාවකින් තොරව ඒ ආයතන රජයට ගත්තා. එතන විශාල අසාධාරණකම් වුණා. විශේෂයෙන්ම ඒ ආයතනවල කළමනාකරණය හොඳින් කරන තැන්වලත් ඒවා බලහත්කාරයෙන් ගත්තා. ඉතින් මෙතනින් වෙන්නේ පනත, ඒ පනත අහෝසි වෙන එක විතරයි. නමුත් ඒ ආයතනවල තියෙන අභ්‍යන්තර තත්ත්වයේ සියලුම ආයතන බොහෝ දුරට තියෙන්නේ භාණ්ඩාගාරයත් එක්ක. ඒ ව්‍යුහයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දිගටම ඒව භාණ්ඩාගාරයේ යටතේ තියෙන බව පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. බදලෝය ආශ්‍රිතව සිදුකරන අනවසර ඉදිකිරීම් පරීක්ෂා කිරීම සඳහා පත්කළ කමිටුව සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. බදලෝය ආශ්‍රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම් හේතුවෙන් ස්වභාවික පරිසරයට හා එහි ජෛව විවිධත්වයට හානි සිදුවන බවට පරිසර වේදින්ගෙන් ලද පැමිණිලිවලට අනුව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරියයි මෙම කමිටුව පත් කළේ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සහ වාරිමාර්ග ඉංජිනේරුවරයෙකුගෙන් මෙය සමන්විතයි. බදලෝය ආරම්භ වන දෙමෝතර ප්‍රදේශයේ සිට බදුල්ල දක්වා මෙසේ අවිධිමත් අනවසර ඉදිකිරීම් දක්නට ලැබෙන බව ඔවුන් පවසනවා. මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කෙරෙන්නේ. මෙම ගොඩනැගිල්ල කාගේ අනුමැතිය මතද මොන පදනමක් මත මොන නීතියක් මත ගොඩනැගුවද කියන එක ඇත්තටම බලධාරීන් රජයේ පැටුප් ලබන බලධාරීන් මේකට වග කිය යුතුයි. පහුගිය කාලේ අවුරුදු 10ක විතර කාලයක සිට පුංචි පැල්පත් මට්ටමින් ආරම්භ වෙච්ච කුඩා කඩ දැන් මේ වෙනකොට හෝටල් බවට පත් වෙලා තියෙනවා. ප්‍රධාන වැසිකිලි පද්ධති විවෘත කරලා තියෙන්නේ මෙම බදුලුවයට. ඇරලා බලලා මේ මහා පරිසර විනාශයට එරෙහිව තමන්ට තියෙන නීති ප්‍රකාරව කළ හැකි දේවල් කරන්න කියලා ඉල්ලීමක් අපි කරනවා. තිස්සමහරාම විජිතපුර ප්‍රදේශයේ වයස මාස 11ක් වූ මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ දරුවා මිය ගියේ දෙමව්පියන්ගේ නොසැලකිල්ලෙන් බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. දරුවා රෝහල්ගත කිරීමට පෙර අසනීපෙන් සිට තිබෙනවා. දරුවා රෝගී වූ පසු නිවස ආසන්නයේ ඇති නැදිකම්විල රෝහලට හෝ ඇතුළත් කර නොමැති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පවුල් සෞඛ්‍ය සේවිකාව ලබා දෙන පෝෂණ කාඩ් පත පවා දරුවාගේ පියා ප්‍රතික්ෂේප කර තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිති සහ මංගල සමරවීර අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙසේ අදහස් පළ වුණා. මුදල් අමාත්‍යතුමාත් යම් සාධනීයක තැනක හිටියා වුණත් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ සහ ජනාධිපතිතුමා පත් කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණි නිලධාරීන් කීප දෙනෙකුගේ විරෝධතාවය හමුවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අපේ වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල තීරණය තවදුරටත් කල් ගන්න ඉල්ලීමක් කර අපෙන් කිසිවෙක් ඒකට එකඟ නැහැ. ඒ නිසා අපි අකමැත්තෙන් වුණත් අපිට අද මේ වෘත්තීය කැමාරයට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපි අද රාත්‍රී 12 ඉඳලා පැය 48ක් සංකේත වර්ජනයකට අවතීර්ණ වෙනවා. ඒ වගේම අද රාත්‍රී බොහෝ විට ගමන් ආරම්භ කරන්න නියමිත තැපැල් දුම්රියන් අවලංගු වෙනවා. ඉතාම සුබෝදව සාකච්ඡා වුණා. අපි මේ අවශ්‍ය දේ ඒගොල්ලන්ට කිව්වා. ඒගොල්ලන්ගේ එකට අපි කැමති වුණා. වෘත්තීය සමිතියක් ඒ වෙලාවෙන් ප්‍රශ්න විසඳනවා කැමති ඒගොල්ලෝ. ඉතින් මේක ඒ වෙලාවේ නෙමෙයි අමාත්‍ය අනු කමිටුවේ වාර්තා දාන්න ඕනි කියලා ලේකම්තුමා කිව්වා. මුදල් අමාත්‍යංශේ මුදල් අමාත්‍යතුමත් ඒ ගැන කිව්වා. අපි කිව්වනේ ඒක ආවට පස්සේ මේ ප්‍රශ්නෙට විසඳුම එනවා කියලා. ඒත් ඉස්සර වශයෙන්ම කියන්න පුළුවන් ප්‍රශ්න විසඳුම එනවා. ටික කාලය තමයි තියෙන්නේ. ඒගොල්ලෝ සමාජිකත්වයේ කතා කරලා තීන්දුවක් ගන්න. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අහෝසි කර ඇති බව එම මණ්ඩලය පවසනවා. ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අයට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නඩු පවරුන් ලැබුවා. ඒ අල්ලස් කොමිසන් සභාවයි. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් කෝටි 2ක් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. චෝදනා 24ක් යටතේ අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කර ඇත්තේ
හිරොයින් ග්‍රෑම් 4.4 බිඳුවක් ළඟ තබා කැඩීමේ සහ ජවාරම් කිරීමේ චෝදනාවට වරදකර වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා. කොළඹ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිද රුපියෙකුටයි මෙම දඬුවම නියම කෙරුණේ. 2013 වර්ෂයේදී ඔහු මෙම අපරාධය කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර තිබුණා. මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ කංජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහා පරිපූර්ණක ඇස්තමේන්තුවක් ගෙනීමට සිදුවේ. එම අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතීන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන වැඩි වශයෙන් අවශ්‍ය නිසා බව එම අමාත්‍යාංශය පවසනවා. අධිවේගී මාර්ග ඇතුළු ජාතික මහා මාර්ග පද්ධතිය විධිමත් සහ ක්‍රමානුකූල ලෙස සංවර්ධනය කිරීමත් පවත්වාගෙන යාමත් මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිගුව පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස ඇතුළු අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු මෙවන විට සිදු කරමින් පවතිනවා. මීට අමතරව විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති 33ක් මෙම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනවා. මෙම තත්ත්වය මත අයවැය ඇස්තමේන්තු සහ අයවැය යෝජනා මගින් ලැබුණු රුපියල් මිලියන 185,000ක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් පරිපූර්ණක ඇස්තමේන්තුවක් සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් බවයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා කංජිතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව රුපියල් මිලියන 65,000ක පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවද අමාත්‍යාංශය පවසනවා. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාවේ තවත් අදියරක් අම්පාර නගර සභා ශාලාවේදී ලබන සඳුදා ක්‍රියාත්මක කරනවා. නැගෙනහිර පළාතේ රෝහල් සඳහා අවශ්‍ය ගිලන් රථ ප්‍රදානය කිරීමයි මෙහිදී සිදු කරන්නේ. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාවේ අවසන් අදියර නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මෙසේ ක්‍රියාත්මක වනවා. අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දිය රජය පරිත්‍යාගයක් ලෙස ගිලන් රථ 27ක් මෙහිදී ප්‍රදානය කිරීමට නියමිතයි. 19.90 සුවසැරිය ගිලන් රථ සේවාව ඔස්සේ මෙවන විට ක්‍රියාත්මක ගිලන් රථ සංඛ්‍යාව 297ක්. සිලෝන් තවහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. ඔබ අර එක්තරා අවස්ථාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා කාන්තාවන්ගේ විවාහ වන වයස. ඒ ගැන මොකද කියන්නේ? සර් ඊතරදී ඒ උද්ඝෝෂණයේ මම සම්පූර්ණ කතාව මගේ සර් කතාවල ගොඩක් කැලි තමයි සර් දාන්නේ. මම ඒ උද්ඝෝෂණ සම්පූර්ණ සීඩි ගෙනවා සර්. ඒකේ මම කතා කරන්නේ කාන්තාවට අම වයස් සීමාවක් නිර්ණය කරන්න. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ලංකාවේ ඒ වුමනාවට අනුව අපි මේ දේවල් කරනවා. අම වයස් සීමාව සම්බන්ධයෙන් අපේ තියෙන ස්ථාවරයේ සර් වයස් සීමාවකට වඩා සුදුසුකම් පනවන්න කියලා. නමුත් වයස් සීමාව අවුරුදු 18ක් නම් 16ක් නම් ඒකට අපි එකඟතාවය පළ කරනවා. නමුත් ඊට පහළේ යම් කිසි විශේෂ හේතුවක් මත විශේෂ අධීක්ෂණයක් යටතේ කාන්තාවක් මුස්ලිම් කාන්තාවකට විවාහ වෙන්න අවශ්‍යරේ කියනවා. නමුත් ඔබ එතනදී කියනවා මේ වයස් සීමාව 7ද 8ද එහෙම නැහැ කියලා කතාව. නෑ මේ දේශනාවේදී මම කියන්නේ සර් දැන් 9 8 7 කියලා ඔයගොල්ලෝ ඒක ව්‍යාකූල කරන්න එපා. අපේ පොදු විවාහ පනතේ ආඥා පනතේ 1995 දක්වා කාන්තාවන්ගේ අම වයස් සීමාව උනේ අවුරුදු 12. දැන් ඔබ ඒක ප්‍රතික්ෂේප කරාද පස්සේ කතාවක? ඔව් මම නෑ ඒ කතාවේ මම කියනවා ඒක සම්පූර්ණයෙන් ඒක දාලා නෑ ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ හැමදේම ඔබ එක්තරා විදිහට ගිනි අවුලෝල ඇයි ඒක නැවත නිමල දාන්නේ? මොකක්ද ඒකෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඔබගේ ධර්මයේ ප්‍රචලිත කිරීමේ වෙන උපක්‍රමයක්ද? නෑ සර් එහෙම නෙමෙයි. මම ඇවිල්ලා වැරදි කර කර නිවැරදි කරලා යනවා වගේ නෙමෙයි සර්. මගේ දේශනාවල කෑලි උපුට දක්වලා තමයි දාන්නේ. නෑ ඔබ පරිස්සම් වෙන්න ඕන වගේ කතා කියනකොට සම්පූර්ණ ඒ සන්දර්භය බලන්න ඕනේ සර්. සන්දර්භයේ ඉගෙන සන්දර්භය වුණත් ඒ කොටස ඉතාමත් ආందోලනාත්මක කොටස් නේ තුනම. ඔබයිද නම අවම වයස මොකක්ද එන? අවම වයසක් 18ක් කරන්න පුළුවන් සර්. අපි කියන්නේ අවම වයස 18ට වඩා අඩුවෙන් අවශ්‍යතාවයක් පැන නගිනවා නම් විශේෂ අධීක්ෂණයක් යටතේ බාරකරුවන්ගේ හා කාතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විවාහය සඳහා ඒ අනිත් සුදුසුකම් සපිරලා තියෙනවා නම් ඒකට අවස්ථාව ලබා දෙන්න කියලා තමයි සපිරලා. ඔව් ඔබ ඒ කරපු උද්ඝෝෂණයේදී ගුඩා පිරිමි මුස්ලිම් දරුවෙක් බෝඩ් එකක් කරලා ගින්නම අපිට ਵਿਚාරයක් වෙන්න පුළුවන්. මුස්ලිම් කාන්තාවක් වැඩිවියට පත් වූවා නම් විවාහ වීමට කැමති නම් බාරකරුවෙක් සිටිනා. ඇයට විවාහයක් සිදු කර ගැනීමට පූර්ණ අයිතියක් ඇත කියලා පොඩි මුස්ලිම් පිරිමි දරුවෙක් බෝඩ් එකක් අල්ලන් ගින්න. මේක ඉතාම ප්‍රසිද්ධ ඡායාරූපයක්. හඳුන්වා දෙන්නට යන්නේ අර අවුරුදු 8 9 10 11 ඕන කෙනෙකුට
විවාහයෙන් අයිතියක් තිබෙනවා කියන එක වෙනුවෙන් නේද මේ මේ මිනිස්සු පාට අරගෙන තියෙන්නේ? නැහැ සර්, එහෙම නෙමෙයි. දැන් අපි උද්ඝෝෂණ පවත්වන කොට අපි කුටුම්බයත් එක්ක සහභාගී වෙන්න කියලා කියනවා. කාන්තාවනුත් සහභාගී වෙන්න, කාන්තාවට නිසි තැනක් දෙන්න ඕන අයිතිවාසිකම් තියෙනවායි කියන එක ප්‍රදර්ශනය කරන්න අපි කාන්තාවන්ටත් සහභාගී වෙන්න කියනකොට ඒ දරුපවුල් අරගෙන ඇවිල්ලා සහභාගී වුණේ සිදු වුණු දෙයක් තමයි ඔක. සහරාන් කියන ඒ ත්‍රස්තවාදියා ඒ ක්‍රියාකලාපය හැර සෙසු තෞරේ ජමාත් සංවිධානවල එවැනි මට්ටමක් සර් දකින්නේ නැහැ. අපි කාරණාව පමණයි විවේචනය කරන්නේ. ත්‍රස්තවාදයේ නැත්නම් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඔබේ මතය මොකක්ද? අපි කියන්නේ සර් මේ ජිහාද් කියන සංකල්පය ධර්ම ස්ථාවරයේ වෙනස්. අපි කියන්නේ සිවිල් පුද්ගලයන් හෝ තනි කණ්ඩායම් අපි අමෝරාගෙන රජයකට විරුද්ධව කැරලි ගසන එක ජිහාද් නොවේ. ඉස්ලාම් රටක් තුල නිල හමුදාවට තමයි ජිහාද් කියලා කියන්නේ. අසස්සාදි මහතා කියනවා අබ්දුල් රාසික්ව අරෙස් කරන්න එවිඩන්ස් නැහැ කියලා පොලිස්පතිතුමා කිව්වයි කියලා. ඒත් එක්කම එතුමා කියනවා බග්දාදීගේ නම කියනකොට එයාගේ මයිල් කෙලින් වෙනවා නම් බග්දාදී කියපුවා ඔක්කොම ඇත්ත. ඒක තමයි ඉස්ලාම් කියලා එයා කියනවා නම් එයා ත්‍රස්තවාදියෙක් නොවේද කියනවා. මේක නුඹතුමා මොකද කියන්නේ? ඒක සම්පූර්ණ පදනම් විරහිත චෝදනාවක්. ඔබ සහරාන් එකට සාකච්ඡාවට සහභාගී වෙලා තියෙනවද? නැහැ. එකම වේදිකාවකවත් අපි දේශන වේදිකාවකත් නැහැ. ඒකට හේතුව සර් නිකායික වශයෙන් අපිටත් ඌටත් අතර මතභේද තියෙනවා. ඔව් මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහිලා නැහැ. සහරාන් කියන එක හැම වෙලේම අපත් සමග දරන මතවල වැරදි මතයක් දරන කෙනෙක්. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව ඉතා කෙටි කලකින් රට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ අර්ලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මං හිතන හැටියට වාර්තාවක් තියෙන ලෝකයේ වෙනත් කිසිම රටක වෙවැනි කෙටි කාලයක් තුළ මේ තරම් දැඩි ත්‍රස්තවාදී ප්‍රහාරයක් මර්ධනය කරන්න පුළුවන් කමක් ලැබුණා. අපේ සංවර්ධන ක්‍රියාදාමයක්වත් අබමල් රේණුවක තරමින්වත් මේ නිසා ආපස්සට ගත්තේ නැහැ. මේක ඉවස ගන්න බැරුව දැන් කියනවා වහාම ආණ්ඩුව ගෙදර යන්න ඕන කියලා. මෙවැනි ව්‍යසනයක් වෙච්ච වෙලාවට තියෙන ආණ්ඩුවට උදව් කළා ඒකාබද්ධ විපක්ෂයක් හැටියට කටයුතු කරන්න ඕන, තීන ආණ්ඩුවට සහයෝගයක් දෙන්න. 71 කැරල් අපි දන්න සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ සිද්ධියට මුහුණ දෙනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා කිව්වේ නැහැ ගිහිල්ලා ගෙදර යන්න මැතිණිය කියලා. ඒවට උදව් කරේ කාලේ හිටපු විපක්ෂයේ නායකයෙක්. විපක්ෂයක් හැටියට බලාගෙන ඉන්නේ මේ රට ලේවිලක් කළා හරි. ඒ තුලින් තමන්ගේ අවශ්‍යතා මුදුන්පත් කරව ගන්නට අවශ්‍ය වැඩ පිළිලකට අද යන්න. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ සහන් උඩුව විදාන. ස්තුතියි. හෙට දවසේ දිවයින හරහා සුළඟේ වේගය සහ නිරිත දික් කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සබරගමුව සහ මධ්‍යම පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ විටින් විට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. සුළං හමන්නේ නිරිත දිශාවෙන් සුළඟේ වේගය සෙසු පළාත්වල පැයට කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් ගන්නවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව නිසි පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. දැන් යොමු වෙමු හෙට දවසේ කාලගුණ නාවිකය වෙත. දැන් ව්‍යාපාරික පුවත් විමසා බලමු. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 70 සංවත්සරය වෙනුවෙන් පොසොන් බැතිගී ප්‍රසංගයක් පසුගියදා එම පරිශ්‍රයේදී පැවැත්වුණා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පසන් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි පාලන අංශය සංකල්පයකට අනුවයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. මයික්‍රෝ කාර් සමාගම තම විජයග්‍රාහී ගමනේ තවත් පියවරක් තබමින් නවතම කොරොන්ඩෝ SUV රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නා. ලීටර් 1.6 ධාරිතාවයකින් යුත් ඉන්ටර්කූලර් ටර්බෝ ඩීසල් එන්ජිමකින් සහ ෆෝවීල් පහසුකමින් මෙය සමන්විතයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සිය නවතම ස්මාර්ට් ප්‍රවාහන සේවය වන SLT මිච් මෙරටට හඳුන්වා දුන්නා. කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත ආවරණය වන ලෙස මෙම ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කෙරෙනවා.
SLT මිච් වෙත බොබිටෙල් හරහා සිදුකිරන සම්බන්ධතාවකදී දත්ත වැයවීමකින් තොරව මෙම සේවාව ලබාගත හැකි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk